අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත සියත එක් පුංචි ළමයි ලබා දින වැඩසටහන අද දවස පුරා ජායල ගුරුගේ නේචපාඛීදී කෝටි 15කට අධික කුඩු දන්කොටුව කොස්වත්තෙන් සියත ටීවී සහ සියත එෆ්එම් එක්ව සංවිධානය කරන සියත එක පුංචි ළමයි ළමා දින සැමරුම් වැඩසටහන අද දවස පුරා ජායල ගුරුගේ නීචපාඛීදී පැවැත්වෙනවා. සියත ටීවී සහ සියත එෆ්එම් එක්ව සංවිධානය කරන සියත එක් පුංචි ළමයි ළමා දින වැඩසටහන අද පෙරවරුවේ ජායල ගුරුගේ නේචපාඛීදී ආරම්භ වුණා. ලෝක ළමා දින සමරමු උත්සවය වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලේ සියත ටීවී සියත එෆ්එම් අත්වැල් බැඳ ගනිමින් ගුරුගේ නේචපාඛීදී පැවැත්වෙන මොහොතේදී මේ ස්ථානයට පැමිණි ආදරණීය දෙමාපියන් සියලු දෙනාමත් බොහොම ගෞරවයෙන් යුක්තවයි අප මේ මොහොතේ පිළිගනු ලබන්නේ. ඒ වගේම ආර තමුත්තන් විශාල පිරිසක් අපිත් එක්ක අද දවසේ අත්වැල් බැඳ ගන්නවා. බොහොම ගෞරවයෙන් යුක්තව ඒ සියලු දෙනාමත් අද දවසේ අපි පිළිගන්නවා. පෙරවරු 9:30ට ආරම්භ වූ මෙම වැඩසටහනට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වයේ මෙන්ම ගුරුගේ නේචපාඛී අධිපති ධනවර්ධන ගුරුගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියා. අද දවස පුරා පැවැත්වෙන සියත එක්ක පුංචි ළමයි වැඩසටහනට සහභාගී වීම සඳහා දිවයිනේ නන්දසින් දූදරුවන් රසක් ගුරුගේ නේචපාඛ වෙත පැමිණ සිටියේ මේ ආකාරයටයි. යාලුව අද එන්න ඕනේ ගුරුගේ නේචපාඛයට. ගුරුගේ නේචපාඛයට යාලුව ආවොත් නිවේදක තරඟ, ගායන තරඟ, චිත්‍ර තරඟ තව ගොඩාක් දේවල් යාලුවන්ට තියෙනවා. ඉතින් යාලුව ඇවිල්ලා තරඟ කරලා අත් දෙක පිරෙන තෑගි අරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම බඩ පිරෙන කෑම කන්නත් පුළුවන්. ඉතින් ඒකට යාලුවන්ට කරන්න තියෙන එකම එක දෙයයි. ඉක්මනට එන්න ඕනේ ජායල ගුරුගේ නේචපාඛයට. ඉක්මනටම දුවගෙන දුවගෙන ආව සුන්දර පරිසරයක තරඟ කරන්න, ඒ තරඟ වලට සහභාගී වෙන්න යාලුවන්ට අද අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් යාලුවනේ පරක්කු වෙන්නේ නැතුව ඉක්මනටම එන්න ගුරුගේ නේචපාඛයට.
නාරාහිම්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි බැහැදක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම විහාරස්ථානයට පැමිණියා. නාරාහිම්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැදකීමට විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවා. විහාරස්ථානයට පැමිණි සදහැවතුන් සහ දරුවන් සමගද සුහද කතාබහක නිරත වූ අග්‍රාමාත්‍යවරයා තමන් සමග ඡායාරූප ගැනීමටද දරුවන්ට ඉඩ ලබා දුන්නා. මෙම අවස්ථාවේදී කුඩා දරුවෙකු අග්‍රාමාත්‍යවරයා හමු වී තමන්ට නිවසක් නොමැති බව පවසා ලිපියක්ද ඉදිරිපත් කරනු ලැබුවා. පසුව දරුවාගේ මව කැඳවා නිවාස ගැටලුව විමසූ අග්‍රාමාත්‍යවරයා ජාතික නිවාස සංවර්ධන අධිකාරී සභාපති රේණුක පෙරේරා මහතා හමුවන්නේයි උපදෙස් දී දරුවාට නිවසක් ලබා දීමට පොරොන්දු වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසීකර යන මහතුරු සහ සැදැහැවතුන් රැසක් එක්වී සිටියා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දැවැන්ත ආර්ථික සංවර්ධන සංග්‍රහමයක් දියත් කිරීමේ වැඩපිළිවෙලක් සමගි ජනබල වේගයෙන් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් පහුගිය දවසක මම දැක්ක තිමිරිගස්සයායේ සුපිරි වෙළඳ සලක පොල්ගෙඩි විකුණන ස්ථානයේ වෙනම ලේබලයක් ගහලා තියෙනවා. එක පාරිභෝගිකයෙකුට ගන්න පුළුවන් ගෙඩි පහයි. දැන් මේ රට කොතනටද යන්නේ? අපිට අහන්නට ලැබෙනවා टायर वाले हिदेक तीनों ऐ टायर आना ने नवत्त तवत बहु पारिभोगिक बांड वाले हिंगेक तीनों मुदर मतक तियागन्न आर्थिक विद्याव पिलिबंदव पुंची अम्हो देनुमत तिबेन आंडुकट तेरेन्नट ओन पारिभोगिक इल्लुम वेडिवेंड वेडिवेंड ए पारिभोगिक इल्लुमट सपेयुम लबेंड लबेंड रटक आर्थिके वर्धने वेन एतकोट तमाई आर्थिक वर्धन वेगे इहलट यान එතකොට තමයි රටේ ජනතාවගේ අතමිට සරුවෙන් මුදල් පසුම්බියට මුදල් ගලායෙන් ආර්ථික වර්ධනය නිසා. නමුත් අපිට එන්නේ එන්නම ඇහෙන දේ මොකක්ද? මේ විවෘත ආර්ථිකයේ වෙනුවට වැසුණු ආර්ථිකයක් නිර්මාණය කරන්නට යන විවිධ තහංචි දමන මේ බහන්න ආනයනය කිරීම තහන නැවතත් වරක් අපේ රටේ ආර්ථිකය විවෘත ආර්ථිකයේ වෙනුවට වැසුණු ආර්ථිකයක් බවට පත් වෙනවා. आर्थिक රටට ලබා දෙන විකල්පය තමයි මනා ආර්ථික කලමනාකරණයක් තුළින් රට වහන්නේ නැතුව විවෘත රටක් තුළ ලෝකයක් සමග ගනුදෙනු කරමින් රටේ ආර්ථික වර්ධනය ඉහළ දැමීමේ දැවැන්ත ආර්ථික සංවර්ධන සංග්‍රාමයේ දියත් කිරීමේ වැඩපිළිවෙලයි සමගි ජන බලවේගයේ අපි ජනතාවට ලබා දෙන ලොකුම වැඩපිළිවෙල සහ බලාපොරොත්තු. प्रदेश हेरोइन किलो पहलवक प्रमाण समग सेकरवान हेनको अतनावाते आरक्षक अंश दिवेनपुरा सिदुकल वेटलियम कि මද්‍රව්‍ය කාර්යංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දංකටුව කොස්වත්ත පොලිස් පසමේ කිරිමැටියාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 360ක් සමග අත්අඩංගුවටගත් සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 232ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වූ කරුණු අනුව කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක සංගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 405ක් සමග සැකකරුවෙක් මද්‍රව්‍ය කාර්යාංශයේ විසින් අතරංගුවටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මොනරාගල පොලිසියට ලද තොරතුරකට අනුව මොනරාගල දික්කන්දෑය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අඩි 60කට වඩා උස ගල්තලාවක් මත සූක්ෂම වගා කර තිබූ ගංජා වගාවක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ගංජා ගස් සියල්ලම පොලිසිය විසින් ගිනි තබා විනාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
ලද තොරතුරකට අනුව මීරිගම දංගොබිට ප්‍රදේශයේ සිදු කරන ද වැටලීමකින් නිවසක ඇඳක මෙට්ටයක් තුල සංගවා තිබූ විදේශීය නිෂ්පාදිත රිපීටර් වර්ගයේ තුවක්කුවක් උණ්ඩ 9ක් සමග සැකකරුවෙකු පොලිසිය විසින් අතරංගුවට ගෙන තිබෙනවා. වසා දමා තිබෙන කන්තලේ සීනි කර්මාන්ත ශාලා භූමියේ අක්කර 20000ක භූමි ප්‍රමාණයක බටේරිඟු වගා කිරීමේ මූලික අධීරේ කටයුතු ඊයේ දින ආරම්භ වුණා. දිරාපත් වෙමින් පවතින කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පිළිබඳ සියත ප්‍රවෘත්ති තුලින් අපකල අනාවරණයෙන් අනතුරුව ඒ පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වුණා. කෙසේ වෙතත් වසර 26ක් වසා දමා තිබූ කන්තලේ සීනි කර්මාන්ත ශාලා භූමියේ අක්කර 20000ක භූමි භාගයක මහකන්නේ සඳහා බඩේරිඟු වගා කිරීම සඳහා ඊයේ සුබ මොහොතින් වැඩ කටයුතු ආරම්භ වුණා. ඒ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයෙන් අනතුරුව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතාත් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. ජනතාවගේ ඉඩම් ලැබුවා. ඉතින් ජනතාව සහභාගී කරන කුඹුරුද එහෙම නැත්නම් ඔක්කොගා කරන ගොඩේ දන්ද කියලා නැහැ. ජනතාවගේ කර්මාන්ත ශාලාව ඒ අනුව තමයි අතිගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් විශේෂයෙන්ම ජීවන උපාය බලකායේ සභාපති ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපතිවරයාට බැස රාජපක්ෂතුමාත් උපදෙස් දීලා තියෙන ඉතින් ඒ සඳහා මේක නැවතවරක් අපි ආරම්භ කරනවා සීනි සමාගමක් හැටියට. මොකද කන්තලේ සීනි සමාගම තමයි ආරම්භ කරන්න කියලා සියලු දෙනාගේම ඉල්ලීම. දහස් ගාණක් ජනතාවට රැකියාවක් ලබා දීලා ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවන්න අපි ආණ්ඩුව බලයට පත් කරේ ජනතාව වැහිච්ච කර්මාන්තශාලාව නැවත ආරම්භ කරන්න. ඒක නිසා නියත වශයෙන්ම අපි සීනි කර්මාන්තශාලාව ආරම්භ කරන්න අවුරුද්දක් යන කලින් කටයුතු කරනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මාස 8ක වැටුප් නොලැබීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි විභාග කිරීම සඳහා ගින්තොට තුනීලෑලි කම්හලේ සේවකීන් පිරිසක් ඊයේ ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඊයේ පස්වරුවේ රඹුක්කන හිරිවඩුන්න ප්‍රදේශයේ මා ඔයේ තිබී පුද්ගල මලසිරුරක් හමුව තිබෙනවා. පසුගිය 30වනදා සිට මෙම පුද්ගලයා අතුරුදහන්ව සිට ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෑගල්ල ඇකිරියගල මල්වත්ත කන්ද ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදී දෙදරුපියෙක් බවයි රඹුක්කන පොලිසිය සඳහන් කළේ. කොටගල ක්‍රිස්ලස් ෆාම් ප්‍රදේශයේ සැරිසරන කඳුකර කොටියක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව බීතීන් පසු වන අතර එලෙස පැමිණි කඳුකර කොටියකු නිවසක සිටි සුනකේකු රැගෙන යන අයරෝ එම නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එම පුවතත් සමග සියත මාධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.